මෙගෙන කියන්නේ ආණ්ඩුවේම දේශපාලන ආරංචි මාර්ග. ඒ ආරංචි මාර්ග වලට අනුව එහෙම ඉල්ලාස්වන්නේ දැනුම් දී තියෙන්නේ ජාතික ලැයිස්තුවේ මොහමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයාට. ඉතින් ඒකට විරෝධය පළ කරලා කියන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහය දුන් මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්. විශ්ව සම්මත කර ගැනීමට වගේම විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂටම අදාළ වූ ඩුවෙල් සිටිසන් වගන්තිය සම්මත කර ගැනීමට මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීන් සම්බන්ධීකරණය සිදු කොට ඇත්තේ මොහමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තුවෙන් පත් වූ අලි සබ්රි අධිකරණ ඇමතිවරයාට ඇති කාර්ය බහුලත්වය නිසා ඒ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ දුක්ගන්නාරාල බවට පත් වෙලා තියෙන්නේ මේ මොහමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයා ඒ වගේ තත්ත්වයක් ඇතුලේ ඔහුව ඉවත් කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පමණක් නොවේ රාජපක්ෂ වරුන්ට හිතවත් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවෙන්ද එල්ල වී ඇත්තේ බලවත් විරෝධයක් සුළු ජාතකයන් සම්බන්ධයෙන් කිසියම් ආකාරයකින් සංවේදී රාජපක්ෂ කෙනෙකු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ තමාට පාර්ලිමේන්තු එම සඳහා මේ විදියට මුස්ලිම් මන්ත්‍රී කෙනෙකුටම ඉලක්ක කරගෙන ඇත්තේ සිංහල බෞද්ධ ජාතිකවාදීන් සතුටු කිරීම සඳහාදයි එකී මුස්ලිම් ප්‍රජාව අතර බලවත් සැකයක් මතුවෙලා ඕන් සැක මතු කරන බව පෙන්නුම් කරන්නේ 2024 දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සැලසුම් කරමින් සිටින බැසිල් රාජපක්ෂ ඒ වගේම සිංහල බෞද්ධ ඡන්ද වෙනුවෙන් මේ මොහොතේ සිය ප්‍රතිපත්තිවල වෙනසක් ප්‍රදර්ශනය කරමින් සිටින්නේද කියන එක මේ වගේ තත්ත්වයක් මතුවේ ඇත්තේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට ඉල්ල අස්වීමට සිදුව ඇති තත්ත්වයක් තුලයි මේ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉල්ල අස්වීමේ සූදානමක් ඇතැයි මාධ්‍යවල වාර්තා පළ වුණත් ඇතැම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මේ වෙන විට ඒ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නම් නෙවෙයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මුලින්ම යෝජනා වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහව ඉල්ලාස් කරගන්න ඒ වෙනුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය ලබා දීමට එකඟ වී තිබූ බව තමයි කියන්නේ පහුගිය යහපාලන ආණ්ඩුව සමයේදී රාජපක්ෂ වරුන්ට එරෙහිව තිබූ නඩු හබවලදී නොමිලේම පෙනී සිටීම වෙනුවෙන් ඔහුව ජාතික ලැයිස්තුවෙන් පත් කර තිබුණත් බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වන්නේයි දැනුම් දුන් විට ඔහු තමන්ට විදේශ තානාපතිකම් අනවශ්‍ය බව කියමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබූ බව වාර්තා වෙනවා අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස් කරගනිමින් ඔහුව මහබැංකු අධිපති කිරීමට යෝජනා වී ඇතත් පීබීගේ විරෝධය හේතුවෙන් එයද අසාර්ථක වී තිබූ බව තමයි කියන්නේ මේ සේරම වෙන්නේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහමඩ් ෆලීල් මර්ජාන්ට ඉල්ලාස්වෙන්න කියලා අගමැති කාර්යාලයේ ප්‍රධානීන් කීප දෙනෙකු දැනුම් දී ඇති තත්ත්වයක් ඇතුලේ වාර්තා වන ආකාරයට අගමැති කාර්යාලයෙන් ලැබුණු දැනුම් දීමකට අනුව මොහමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීතුමා පහුගිය සඳුදා අර්ලියගහ මන්දිරයට ගිහින් ඒ වෙලාවේ අගමැති ලේකම් ගාමිණී සෙනරත් අතිරේක ලේකම් චමින්ද කුලරත්න හා පොහොට්ටු ලේකම් සාගර කාර්යවසම් ෆලීල් මර්ජාන් සමග සුහද කතාබහක යෙදෙමින් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වනමින් කාරුණිකව ඉල්ලීමක් කරලා කියලා තමයි කියන්නේ ඒ වෙනුවෙන් ඉල්ලන ඕනම දෙයක් දීමට සූදානම් බව එම නිලධාරීන් කියලා තියෙනවා ඒකට කිසියම් අනුකූලත්වයක් දක්වා මේ මන්ත්‍රීවරයා තමාට අගමැතිතුමා හමුවීමට අවශ්‍ය බව දැනුම් දීලා ඒ අනුව ඔහු අගමැතිවරයා හමු වූ අවස්ථාවේදී කිසිදු ලෙසකින් ඉල්ලාස් නොවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ දැනුම් දීලා අර්ලීගහ මන්දිරයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඔබතුමා අස්වෙන්න එපා ඕන වෙලාවක අස් කරන්න බලාගෙන බැසිල් 7 දෙනෙක් පත් කරලා තියෙනවා එයින් කෙනෙක් අස්වේවි ඔබතුමා ජාතික ලැයිස්තුවට පත් කළේ මම අනික ඔබතුමා අස් කළොත් ඉන්න මුස්ලිම් මිනිසු ටිකත් අපි එක්ක වෛර බැඳ ගනීවි අස්වෙන්න එපා කියලා අගමැතිවරයා මොහමඩ් ෆලීල් මර්ජාන් මන්ත්‍රීවරයාට දැඩිව පැවසූ බව අර්ලියගහ මන්දිරයේ ආරංචි මාර්ග පවසා තියෙනවා
මේ අවස්ථාවේදී ෆලීල් මාජාන් මන්ත්‍රීවරයාට ඉල්ලා අස්වෙන්න එපා කියලා අගමැති කාර්යාලයේ ප්‍රධානියෙකුත් කියලා බිලියන ව්‍යාපාරිකයෙකු වන මොහොබඩ් ෆලීල් මාජාන් අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතෙක්. ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීකම පිරිනමා තියෙන්නේ කරපු උදව් උපකාරවලට කලකුණ සැලකීමක් විදියට. බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියත් සමග පුවත් මවන චරිතයක් බවට පත්ව සිටින ෆලීල් මාජාන්ගේ දේශපාලන පැටකිරියද මේ වන විට ටිකෙන් ටික අනාවරණය වෙමින් තියෙනවා. මුලදී බොහෝ දෙනෙකු සිතාගෙන හිටියේ ෆලීල් මාජාන් නිකම්ම නිකම් බිස්නස් කාරයෙක් කියලා. මේ කියන්නේ බේරුවල කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ෆලීල් හජ්ජියාර් ෆලීල් මාජාන් මන්ත්‍රීවරයාගේ පියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල සංවිධායකවරයා වූ ෆලීල් හජ්ජියාර් 1983 සිට 1997 දක්වා වසර 17ක් බේරුවල නගරාධිපති ලෙස කටයුතු කළ අයෙක්. ඉමිතියාස් වරුන් එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයින් ලෙස බේරුවල අනසකට ගෙන සිටි වකවානුවේදී එම ආසනය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටිමින් එම පක්ෂය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරලා තියෙන ෆලීල් වරුන් මේ වන විට කැබිනට් අමාත්‍ය ධූරයක් දරන රෝහිත අබේගුණවර්ධන මෙන්ම රාජ්‍ය අමාත්‍ය පියල් ෆලීල් හජ්ජියාර් යටතේ සිටි සුළු සේවකීන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාද දේශපාලනයට යොමු කර තියෙන්නේ ෆලීල් හජ්ජියාර් ෆලීල් මාජාන් 1997 සිට 2002 දක්වා බේරුවල නගරාධිපති ලෙස කටයුතු කර තියෙනවා. 2011 සිට 2015 දක්වා බේරුවල නගරාධිපති ලෙස කටයුතු කළ මිල්ෆා ගෆූර් ෆලීල් මාජාන්ගේ නැගණියගේ පුත්‍රයෙක්. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට බේරුවලට පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වුණේ නැහැ. ඒ කිසියම් එකඟතාවයක් ඇතුව ඒ එකඟතාවය තුළ මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායමට බලය හිමි වුණා. ෆලීල් හජ්ජියාර් ෆලීල් මාජාන් මෙන්ම මිල්ෆා ගෆූර් මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතුන්. රාජපක්ෂවරුන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් අත දිගහැරලා වියදම් කරපු ආධාර උපකාර කරපු ව්‍යාපාරික පවුලක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විදියට නම් කරපු අවස්ථාවේදී ඔහුව සහභාගී කරවා ගනිමින් පළමු ඉෆ්තාර් උත්සවය බේරුවලදී සංවිධානය කර තිබුණෙත් ෆලීල් මාජාන් හා මිල්ෆා ගෆූර්. මිල්ෆා ගෆූර් ගෝඨාවාදියෙක්, ෆලීල් මාජාන් මහින්දවාදියෙක්. පහුගිය ජනාධිපතිවරණයේදී බේරුවල ආසනය සුළු ඡන්ද ගණනකින් ජයග්‍රහණය කරන්න ගෝඨාභය සමත් වුණත් පහුගිය මහමැතිවරණයේදී බේරුවල ආසනය පොහොට්ටු පක්ෂය 35,000කට වඩා වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කළා. එය පැහැදිලිවම පොහොට්ටු පක්ෂ ජාතික ලැයිස්තුවේ ෆලීල් මාජාන්ගේ නමද තියෙනවා කියලා බේරුවල ජනතාවට ඒතු ගැන්වීමේ ප්‍රතිඵලයක්. බැසිල් රාජපක්ෂගේ මෙවර පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ එසේ රාජපක්ෂ වරුන් වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ ඒ විදියට උදව් උපකාර කළ මුස්ලිම් ප්‍රභූවරයෙක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා පළමුවරට පාර්ලිමේන්තුවට ආවෙත් මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට පින් සිද්ධ වෙන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ 57 හැවිරිදි මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගේ හදිසි මරණයෙන් පස්සේ 2007 බැසිල් රාජපක්ෂට ඒ විදිහට පාර්ලිමේන්තු වරම් ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු අන්වර් ස්මයිල්ගේ මරණය නිසා. අන්වර් ස්මයිල් මන්ත්‍රීවරයා මිය ගියේ 2007 සැප්තැම්බර් 13 වෙනිදා. ඔහු වෙනුවෙන් පත්කිරුණු බැසිල් රාජපක්ෂ දෙවරුන් දුන්නේ 2007 සැප්තැම්බර් 19 වෙනිදා. එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා බැසිල් රාජපක්ෂව ඒ විදිහට නම් කළේ අන්වර් ස්මයිල් නියෝජනය කළ මුස්ලිම් පක්ෂයෙන් වෙනත් අයෙකුගේ නමක් නිර්දේශ කරලා තිබියදී එය නොසලකා හැරෙමින් කොහොම වුණත් පහුගිය රාජපක්ෂ පාලන කාලයේදී දෙමළ හා මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න බැසිල් රාජපක්ෂ සමත් වුණා. ඒ වගේම උතුරු නැගෙනහිර සංවර්ධනයට විශාල වැඩකොටසකුත් කළා. හැබැයි ජනාධිපති අපේක්ෂකත්වයේ බලාගෙන වැඩ කරන බැසිල් දන්නවා ජනාධිපතිවරණය දිනන්න එයාට සුළු ඡන්දවලට වඩා සිංහල බෞද්ධ ඡන්ද වටිනවා කියලා. තමන් වෙනුවෙන්ම පත් කරපු සිංහල බෞද්ධ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු රොත්ත බොරුත්තක් ඉඳෙද්දී මුස්ලිම් මන්ත්‍රීවරයෙක්ම ඉවත් කරන්න මෙච්චර කුරුමානම අල්ලන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම දඩයම් කරන්න හිතාගෙනද කියලා සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැත්ද? බැසිලුත් හැසිරෙන්නේ මේ විදියට නම් අනාගතයේදීවත් රාජපක්ෂ වරුන්ගෙන් සුළු ජාතීන්ට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ කියන එක සිකුරුයි. මේ ගැන මීට වැඩිය හිතුවොත් බැසිල්ගේ දේශපාලන සෞඛ්‍යයට වගේම රටේ යහපතටත් හොඳක් වේවි කියලයි අපිට නම් කියන්න තියෙන්නේ.